මග්ගයි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයයි 11 වෙනි පදයේ මෙහෙම කියනවා. එබැවින් නුඹලා නිසා ආකාශයෙන් පිණි නැවතී තිබේ. පොළවෙන් එහි ඵල වැළකී තිබේ. මම දේශය හා කඳුද, ගොයමද, මිදිඋසද, තෙල්ද, භූමියෙන් අටගන්න දේවල්ද, මිනිසයන්ද, සිව්පාවුන්ද, සියලු හස්ත කර්මද පිටට නියගයක් එන්නට අන කෙලෙමි කීවේය. හරිම බරපතලයි දේව කැමැත්ත නොකර සිටීම. මගේ සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව ඔබගේ මගේ කාරණා වල යෙදෙන එක ඔබටයි මටයි විතරක් නෙමෙයි බලපාන්නේ. දැන් අවසානයේ 10 වෙනි පදයේ 11 වෙනි පදයේ මතක් කරනවා, එදා ඒ සෙනඟ දේව කැමැත්ත කරන්නේ නැතුව ඉන්නකොට මොකද්ද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේ කියනවා නුඹලා නිසා ආකාශයෙන් පිණි නැවතී තිබේ. දැන් මේ පින්නෙන් තමයි ඒගොල්ලන්ගේ කෘෂිකර්මාන්තයන් වලට ඒ වතුර ලබා ගත්තේ. කෘෂිකර්මාන්තේ කරේ පින්නෙන්. දැන්ස් කියන මම ඒක නවත්තලා තින්නේ. ඇයි? ඕගොල්ලන් දේව කැමැත්ත කරන්නේ. දැන් දේව කැමැත්ත කරන්න එතකොට මේ කාරණා විදි අපිට පෙන්වන්නේ මොකද්ද? ඔබයි මමයි දේව කැමැත්ත නොකර සිටීම ඒක මුළු දේශයටම බලපානවා. මුළු දේශයටම බලපාන ඔබගේ මගේ පවුලට බලපානවා. ඔබගේ මගේ සභාවට බලපානවා. ඔබගේ මගේ දේශයට බලපානවා. ඔබයි මමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර අපේ කැමැත්ත කරනකොට කෙනෙක් කියන්න පුළුවන් මට ඕන දේ මං කරනවා. මං කරා කියලා ඕගලන්ට ප්‍රශ්නයක් නැහැ නේ? නෑ, අනිත් අයට ප්‍රශ්නයක් තියෙනවා. මගේ අකීකරුකම, මගේ දුර්වලකම, මම දේව කැමැත්තට විරුද්ධව වැඩ කරන එක මං වටා ඉන්න අයට ප්‍රශ්නයක්. බලන්න මේ කොටසේ මොකද්ද කියන්නේ? දේශයට නියගයක් එන්නට දෙවන්න ආසයන කරා. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? දේව කැමැත්ත නොකර සිටීම ඔබගේ මගේ ජීවිතයට විතරක් නෙමෙයි අනිත් අයගේ ජීවිතවලටද ගොඩාක් අමාරු කාලයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දේව කැමැත්ත කරා කියලා අමාරු කාලයන් ජීවිතයට එන්නේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි මේවා උවමනාකමින් තමන් ජීවිතයට දාගන්න ප්‍රශ්න. ඇයි? දේව කැමැත්ත නොකර සිටීම අනිත් අයගේ ජීවිතවලටද බලපෑමක් සිද්ධ කරනවා. නැත්නම් අනිත් අයගේ ජීවිතයට අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා ඔබයි මමයි දේව කැමැත්ත නොකර සිටීම. ඒකේ කතා කරන පොළවට, ඒ දේශයේ අස්වැන්නට දෙවියන් වහන්සේ මොනවද කරේ? ඒ අස්වැන්න වැළැක්කුවා. හේතුව ඒගොල්ලන් දේව කැමැත්ත කරේ නැහැ. ඔබගේ මගේ ජීවිතයට මේ දේ සිද්ධ වෙනවද? මගේ සහෝදර සහෝදරිය, අපේ මාර්ග සිතට ගමු. අපි කල්පනා කරලා බලමු මේ අපි නිසා මොනවාද දේශයට සිද්ධ වෙලා තියෙන්නේ? මොකද්ද මගේ පවුලට සිද්ධ වෙලා තියෙන්නේ? මොකද්ද මගේ සභාවට සිද්ධ වෙලා තියෙන්නේ? ඉතින් අද හැරෙන්න උන්වහන්සේ ආරාධනා කරනවා. එසේ කරනකොට නැවත උන්වහන්සේ දේවල් වෙනස් කරනවා. උන්වහන්සේ දේවල් හරි ගස්සනවා ඔබටයි මටයි භුක්ති විඳින්න. ඉතින් එසේ කරන දෙවිඳුන්ට ස්තුති කරලා අපි මේ කැමැත්ත උන්වහන්සේට උවමනා විදිහට කරමු. ඔබට ජේසුස් පිටයි, සුබ දවසක්.